गुणरत्न सोदर अत्ता अतन दिन सी अक्न आंड दिगे दिगट कुमार सोदर अतन अंदवागनी कटेन अधिकारे नड़वे नभाग अरगन दिबेन किसी चोदना सोदर दिबेन लंका पुरासी ऑस्ट्रेलिया पुरासी भाव दिबुना देवनी का दुआ लंका आंडे राजपक्ष नायक गोटावे राजपक्ष बसी राजपक्ष अमेरिका पुरुषी भाव लभिचाए लंका पुरुषी भाव तीन कुमार देवनी वीरवंश पासपोर्ट दिखा तीन वीरवंश अतना वीरवंश निधास गलाम सिंग अगमतिवर मे तत्व पे जनाधिपति वर गेद ऑस्ट्रेलिया जर्मनी गीलाश हटवल आराधना लंका सीवेकर विदेश हटवल विदेशी ऑस्ट्रेलिया कुमार अतर जनाधिपति वर्गी आराधना मेटेन इंक ताम दिबेडी हा वंचन प्रतिपत्या कांड मेला व्यात्मकर अपने पेन मे तत्वे विशेष देशपाल प्रश्न मेक कुमार सोदर अतर अरगन तीन आंडूम देशपाल तीन अरगन सोदर रदवागा तीन कल दिबे मे दिन सी अक्यान लुकू खाल क्रिमिनल मस तुन मित्र पास नड़ विभाग नड़ विभाग आंडेन इनसा कुमार सोदर निधास समाजवादी पक्ष यू अभी मे उद्घोषण दिखर मगिन अवधारण पहले धर्म श्रीलंका पेली मम्मी हाँ संविधान अदट कुमार गुणरत्न सहोदर निधास्कर गणीम विनवेन मुख्य उम्रे पोल इद्रीपीट आरंभ मेम घोषणेट दिन सीएम सफल अभिधान मेरटे सैम राज्य नायक युवामेव पक्ष विपक्ष देशपालन पक्ष नायकन हेम दिना पेहदील दन्ना कारण तमय मेरटे प्रबल प्रसिद्ध देशपालन चरित्र कुमार गुणरत्न किया दें कुमार गुणरत्न लंका हेरदाल अन्न टूने विन वृत्तीय रखिया वयागिन जीविकाव पावत्तागिन में अभियोगयक निशा निवे ओगे देशपालन भाविताव निशाम ओगे जीविते अनतुरट लाकुन ओ एवकट जनता विमुक्ति पेरमुने प्रधान पिले नायकी जनता विमुक्ति पेरमुन एविलावे ओहुट उपदेश दुन्ने ओगे जीविते बेरा गनीम पिनिस मेरटिंग मेरट अत्थरला विदेशगत वेन्नट कियन
යෝජනාව නැත්තම් නිර්දේශය තමයි පක්ෂේ විසින් සිදු කරන්නේ. ඒ අනුව තමයි කුමාර් ගුණරත්න සහෝදරයා මේ රට අත්හැරලා යන්නේ. මේ රටේ ඉපදිලා මේ රටේ අධ්‍යාපනය ලබාගෙන වැඩිහිටියෙක් බවට පත් වුණාම මේ රට තුල විවාහ ජීවිතයට පත් වෙලා දරුවන් දෙදෙනෙක් ඉන්න පුරැසි එක පැත්තකින් ගත්තා. අනෙක් පැත්තෙන් ඔහු දේශපාලන භූමිකාවේ ප්‍රබල චරිතයක්. අපි දන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අඬ කුමාර දිසානායක විමල් විරංශලා විජිත හේරත්ලා අද මොනවා පැවසුවත් කුමාර් ගුණරත්නම් කියන දේශපාලන චරිතය තමයි අනුර කුමාර දිසානායක මේ රටේ දේශපාලනයේට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේට අඳුන්වලා දීලා කැඳවාගෙන ඇවිත් ආවුරු කරන්නේ අද සරදමකට වගේ අද අනුර කුමාර දිසානායකලා වගේ අය පවා කුමාර් ගුණරත්නම්ගේ නිදහසට විරුද්ධ වෙනවා කුමාර් ගුණරත්නම්ගේ නිදහස පතා ඔවුන් දැන නියෝජනය කරන පක්ෂය පෙටුගාමි සමාජවාදී පක්ෂය මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ ආමුවට ගෙන ගියා මේ ප්‍රශ්නය මේක දේශපාලන ප්‍රශ්නය සුප්‍රීම කෝට් එක කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වේ මේක අධිකරණයෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ මේක දේශපාලන ප්‍රශ්නයක් මේක දේශපාලන බලධාරීන් විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කෙරෙන උපදේශු එතකොට ආණ්ඩුව එවකට පැවති ආණ්ඩුව දැනට බලයේ ඉන්න ආණ්ඩුව දින කීපයයි බලය අරගෙන නමුත් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා වෙනුවට ඔහුට ඔහුගේ ඉල්ලීම කුරැසි භාවය වෙනුවෙන් ඔහුගේ ඔහු නිසිලෙස කරන්නදද ආයුධ පත්‍ර සියල්ල ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇතුලේ ආණ්ඩුව උත්සාහ කරේ දේශපාලන ප්‍රශ්නයක් හැටියට සැලකිල්ලටගෙන විසඳනවා වෙනුවට කුමාර් ගුණරත්නම් සහෝදරයා මේ රටින් පිටුවහල් කරගන්න පිටුවල් කරන්නට තමයි ආණ්ඩුවේ සැලසුමේ. ඔහු ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නා. ඔහු කිව්වා නෑ මම යන්නේ නෑ එහෙම. මම පිටුවාලෙක් හැටියට නැවතපත් වෙන්නට සූදානම් නෑ කියලා ඉන්න අතරේ තමයි ඔහු නැවත කෑගල්ල පොලිසිය අත්අඩංගුවට ගන්න. අදට මාස ගණනාවක් වෙනවා මාස 4කට ආසන්න කාලයක් ගෙවෙනවා අත්අඩංගුවට අරගෙන. දේශපාලන ප්‍රශ්නයක් බව ප්‍රසිද්ධියේ පැහැදිලිව ප්‍රකාශයට පත්ව තිබියදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වූ මේ පිළිබඳව සැලකිල්ලක් දක්වන්නා. තමන්ට දේශපාලන කිරීමේ නිදහස ඉල්ලන කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන ජීවිතයේ ආරම්භ කිරීමට ඔහු මේ රටේ පුරවැසියෙක් හැටියට පිළිගන්නට ආදර්ශයක් දෙන්න කියන පණිවිඩය තමයි අපිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපිට කියන්න සිද්ධ වෙන්නේ. උදේ අත්අඩංගුවට අරගෙන මාස 3කට වැඩි මේ විරෝධතාවය ඔහුව නිදහස් කරන්න කියලා අදට දින 100ක් සම්පූර්ණ වෙනවා. අපි කියනවා බීරි අලින්ට ඇහෙනකන් මේ විරෝධය අපි පවත්වාගෙන යනවා. ඒ නිසා රටේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ කාරණේ දේශපාලන ප්‍රශ්නයක් කියලා කියලා තියෙද්දි අඩුම තරමේ සාකච්ඡාවක් දෙන්නවත් මේ ප්‍රශ්නේ සම්බන්ධයේ කටයුතු කරලා නැහැ. එනිසා ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ කතාව. දැන් අලුත් කඳුළු ගෑස් වලින් රැකියාව විරහිත උපාධිධාරීන්ට පහර දෙනවා. තොටලඟ ජනතාවට පහර දෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ආයතන වල නම් කියලා මාධ්‍ය වේදින්ගේ නම් කියලා තර්ජනය කරන මට්ටමට මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පල්ලෙහාට වැටලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාට ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ගේ නම් කියලා මාධ්‍යාචන වල නම් කියලා තර්ජනය කරන්න පුළුවන් මට්ටමන මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී අද පල්ලට ඇදලා දාලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ සමස්තයේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්න අපි මේ සමස්තයේම මෙරටේ ජනතාවත් එක්ක එකතු වෙලා සටන් කරනවා. ඒ සටනේ එක් කාරණයක් පමණයි කුමාර් ගුණරත්න සහෝදරයාගේ නිදහස. ඒ නිදහස දිනාගනු සඳහා වීරි අලින් ඇහැරවන්ට අපි දන්නවා ඇහැරෙනකන් අපි අපේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනවනවා කියන කාරණය කියනවා. මම නීතිඥ රෙක්සි පියදාස. අද වෙනකොට මම කිසිම දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීකමක් වෙන්නේ නැහැ. 92 වෙනකම් මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හිටපු කෙනෙක්. මම ඉතාම පැහැදිලිව කියන්න ඕන මෙවැනි උද්ඝෝෂණ වලින් මෙවැනි ආණ්ඩුවකින් කුරිරු ආණ්ඩුවකින්
මේ අතිසාධාරණීය අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් වෙයි කියලා මම කිසිසේත්ම විශ්වාස කරගෙන නෙවෙයි මෙතන වාඩි වුණේ. එහෙම පුළුවන් නම් රෝහණ විජේවීර සහෝදරයා පණ පිටින් පෝරමක පිටිලඟ අයිතිවාසිකම් වෙනුවෙන් සට ජීවිත පූජ කරන්න ඕන නැහැ. මෙහෙම ඉඳලා ගන්න පුළුවන්. මගේ එකම මම මතු කරන ප්‍රශ්නය මේ රටේ උපන් පුරවැසියෙක් මේ රටේ දේශපාලනය කිරීමේ අයිතිවාසිකම භුක්ති විඳින්න ගිහිල්ලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සහතික කළා අයිතිවාසිකම භුක්ති විඳින්න ගිහිල්ලා ඔහු जीवितांत दक्वाम मरणे दक्वाम शिगत सिटिया युतुद हणवा मे समस्त पालक पलंत्यम हेबईल अदमे वे करण इतिहास उन्न दंडल सीमा उगोलो हंधुना तमिलनाथ हंधुना तमिलनाथ में सेलंक लोकम पिलिग मूलिक मानव ऐतिहासिक स्तुति විශේෂයෙන්ම මගේ අදහස තමයි දැන් මේ ආණ්ඩුව පත් උනේ අපි දන්නවා ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලනය ශ්‍රී ලංකාවට ගේනවා කියන පොරොන්දුව මත මේක මම කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලනය හොඳින්ම පේන නැත්නම් ලිට්මස් පරීක්ෂාවක් තමයි මේ මොහොතේ අපි මේ කුමාර ගුණරත්නම් සහෝදරයාගේ ප්‍රශ්නෙදී අපි දකින්නේ කුමාර ගුණරත්නම් සහෝදරයාව අතරංගුවට අරගෙන දවස් 100ක් වෙනවා ඒ 100 විසින් පෙන්නනවා ලංකාවේ මේ ඊනියා යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදී කියලා මේ ආණ්ඩුව බලයට ගේන්නත් මේ ආණ්ඩුව වෙනුවෙන් වැඩ කිරීමු සාය වෙනුවෙන් කටයුතු කරපු බොහෝ බුද්ධිමතුන් සිවිල් සමාජයේ අය සහ අපි සාමාන්‍ය රැඩිකල් කියලා හිතපු අය මේ හැමෝම ප්‍රජාතන්ත්‍රවාදී ගේමු යහපාලනය ගේමු රාජපක්ෂ ආණ්ඩුව පෙරලලා දාමු ඊට වඩා හොඳ නැත්නම් මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කරමු කියලා තමයි මේ ආණ්ඩුව බලයට ආවේ මං කියන්නේ මේකෙන් තමයි මේක එක්තරා ඉතාම සීමිත දේවල් කීපයක් අපිට අඳුර ගන්න පුළුවන් නම් ඉතාම පහසුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී බලපල්ලට යන ඒක එක උදාහරණයක් තමයි මේක ඇයි ආණ්ඩුවට බැරි වෙන්නේ සහ ඇයි මේ අවශ්‍ය ආණ්ඩුවට බැරි වෙන්නේ ඇයි මේ කාරණය ඉක්මනට විසඳලා දාන්නේ ඒක තාම පැහැදිලි ලංකාවේ මේ මොහොතේ දේශපාලනේ වැඩ කරන්නේ කොහොමද කියලා ඉතාම සබුද්ධිකත්වයෙන් බලන විශ්ලේෂණයක් තියෙන ඕනෑම කෙනෙකුට පේනවා මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්තයකට ඇදමින් යනවා මේක නව ලිබරල් ධනවාදී පාලන තන්ත්‍රය ඉතාම ශීඝ්‍රයෙන් ඇදලා යනවා අපි දන්නවා මෑත රල්ලි ක්‍රමසිංහ මහත්මයා ඇතුළු එයා ආණ්ඩුව විශේෂම ආර්ථිකය සහ ආර්ථික දේශපාලන පිළිබඳ කාරණාවලදී දක්වන අදහස් වලින් අපිට ඉතාම හොඳින් පැහැදිලි වෙනවා ලංකාවේ ඉදිරි දිශානතිය මොන විදියටද වැටලා තියෙන්නේ කියලා. ඒ නිසා මේක නව ලිබරල් ධනවාදයේ ඉතාම දරුණු මෙහෙයුමකට මේ රට තල්ලු වෙනවා. ඒ තල්ලු වීමට විරුද්ධව ඒ විරුද්ධව හඬ නගන යම්විතිය ජනතා හඬවල් උද්ඝෝෂණයන් අරගල මැදිහත් වීම සහ මානව සහ මහජන විමුක්තිය වෙනුවෙන් අරගල කරන පිරිස් වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක ඕනෑම රෙජීම් එකක පාලනයක් වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ ඉදිරි ඇතිකන ආර්ථික දේශපාලන උමනා වෙනුවෙන් මෙවැනි මතුවීම් මර්ධනය කිරීම මෙවැනි හඬ නැගීම් මෙවැනි මතවාදයන් මර්ධනය කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වෙලා තියෙනවා. ඒ නිසා අපි කුමාර ගුණරත්නම් සහෝදරයාට විරුද්ධව ඉතාම ඉක්මන් තීරණයක් නොදී විශේෂම ලංකාවේ ඉපදිලා ලංකාවේ අධ්‍යාපනය ලැබලා ලංකාවේ කාලාන්තරයක් දේශපාලනය කරලා දේශපාලන හේතුවක් මතම ලංකාවේ පිට වෙන්න සිද්ධ වෙලා නැවත ලංකාවට ඇවිල්ලා තමන්ගේ දේශපාලනය ගැන ඉල්ලීම් කරන නැත්නම් දේශපාලන කිරීම නිදහස ඉල්ලන ඒ අවස්ථාවේ මගහැරීම මම හිතන්නේ පැහැදිලිවම මේක පිටිපස්ස දිනන දේශපාලන යාන්ත්‍රණයක් ඒක අඳුර ගන්න වෙනවා ඒ නිසා අපි බල කර සිටිනවා මේක අවසාන වතාව මේ සහෝදරයාටත් මේ කණ්ඩායමටත් දේශපාලනය කිරීමේ නිදහස ලබා දෙන්න ඒක මූලික මානව අයිතියක් ඒක මූලික සදාචාර ධර්මයක් බොස් රටේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මැතිඳු සහ ජනාධිපතිතුමා මෛත්‍රීපාල මැතිඳු ලෝකෙට ගිහිල්ලා කියන්නේ දේශපාලන සිරකාරෝ අපේ රටේ නෑ කියලා. ඉතින් මේක මම ඉස්සෙල්ලත් කියනවා මේක පට්ටපාල බොරුවක්. දේශපාලන සිරකාරෝ දෙමළ අය වගේම සිංහල අයත් ඉන්නවා. සිංහල ජන සමාජයේ නායකත්වය ගන්න අයත් ඉන්නවා දෙමළ ජන සමාජයේ නායකත්වය ගත්ත අයත් ඉන්නවා ඌස්සේ කඳවුරේ ඉන්නවා හතර දෙනෙක් නටරාජ ඇතුළු ඒගොල්ලන් කොටි පනත යටතේ තියාගෙන ඉන්නවා අප දෙන්නේ නැහැ කිසිම නීතියක් අනුව කටයුතු කරලා ඒගොල්ලන්ට සහනයක් ගන්න බෑ හැබැයි නඩු අහන්නෙත් නැහැ ඒ වගේම තමයි ආගමන විගමන පනත කැඩුවයි කියලා මේ ගුණරත්නම් සහෝදරයාවත් හිරගෙදර තියාගෙන ඉන්නවා නඩු ඇහිල්ලක් නැහැ ඒගොල්ලෝ උසාවියට ගේනවා වෙලාවට මේ දෙගොල්ලම උසාවියට ගේන්නේ අර
ජුරයිසයිට් පාක් එකේ සතෙක් ගේනවා වගේ විශාල හමුදාවක් දාගෙන ඈ ගාගෙන සද්ද නගාගෙන ගේනවා ඉරග විසාරියදීවත් කතා කරන්න දෙන්නේ නැ නඩු වෙලාවේ විතරක් ඔළුවට දානවා මිනිත්තු දෙකයි තුනයි ආයි දාගත්ත ආයි ජුරයිසික් පාක් එකේ සතෙක් ගෙනියනවා වගේ ඇදගෙන මුළු රාජ්‍ය අන්තරේම තද කරගෙන මේගොල්ලන් ආපහු ගේන්න දානවා දාබිට කියනවා නීතිය රැක ගන්න ඕන නීතිය අනුව වැඩ කරන්න කියලා අපි අහනවා මේ නායකයන්ගේ නීතිය අනුව වැඩ කරන්න නීතිය සාධාරණේ වෙන්න ඕන නීතිය විනිවිද පේන විදියටම සාධාරණේ වෙනවා නම් තමයි අපිට නීතිය ආරක්ෂා කරන්න පුළුවන් දැන් මේ විදියට අමු අමුවේ අසාධාරණයක් සිදු වෙනවා නම් ඒගොල්ලන්ට කියන්න බැරි නම් ඇයි මේගොල්ලෝ මේ විදියට හිරේ තියාගෙන ඉන්නේ නඩු අහන්නේ නැතුව නඩුවට උසාවිය ගෙනල්ලා විතරක් අප ලබා දෙන්න බැරි තරමට අපරාධයක් කියලා කියනවා නම් කොහොමද ඒගොල්ලෝ අපරාධකාරයෝ කවුද දේශපාලන සිරකරුව කියන්නේ දේශපාලන හේතු උඩ ක්‍රියා කිරීමේදී වෙච්ච අපරාධයක් තියනවා නම් ඒක උඩ ගන්න ඕනෑම කෙනෙක් දේශපාලන සිරකරුවෙක් කැඩ තමයි අපි සලකන්නේ තමයි ලෝකේ සලකන්නේ දැන් අපි අහනවා මේ ගුණරත්නම් සහෝදරයාත් අර නඩරාජලා අර හුස්සේ ඉන්න ඒගොල්ලෝ මොන මහත්ය හොන්න තියාගෙන ඉන්නේ දේශපාලන හේතුවක් නැත්තම් මොකද්ද හේතුව මොකුත් නැහැ දේශපාලන හේතුවක් උඩ තමයි තියාගෙන ඉන්නේ අපි දන්නේ නැහැ මොන ඩීල් එක උඩ තියෙන දේශපාලන ඇද කියලා දේශපාලන හේතුවක් උඩ තමයි තියාගෙන ඉන්නේ දැන් මේකෙන් මොකද්ද මේ ආණ්ඩුවට ලැබෙන වටිනාකම ජාත්‍යන්තරව මානව හිමිකම් ආරක්ෂා කරනවායි කියන රටකට ලැබෙන වාසිය මොකක්ද අපිට නම් පේන්නේ නැහැ කිසිම වාසියක් ඊළඟට මේ විදියට දරුණු නීති යටතේ රටක් පාත්කගෙන යනවා කිව්වහම ලැබෙන වාසිය මොකක්ද ලැබෙන වාසියක් නැහැ මේ රටේ ත්‍රස්තවාදය තවම ක්‍රියාත්මක වෙනවා කියලා ලෝකෙට පණිවිඩය යන එක විතරයි වෙන්නේ බෙලපාලියක් ගියාම මොකද කරන්නේ? ගේනවා ඒගොල්ලන්ගේ යතුරු වතුර විදින යන්ත්‍ර ටික. මැෂින් ටික ගෙනල්ලා පාරේ ඉඳලා වතුර ගහනවා. වතුර ගහලා නාවනවා. කලිසම් සූට් ඇඳුම් ඔක්කොම හොදලා දෙනවා. කැමරා කාරෙන්ගේ කැමරා එකටත් වතුර ගහනවා. ඒ අකා බඩගින්න ඉන්න ඕන සුමාන දෙක තුනක් කැමරාව හදා ගන්න. පාරේ යන වයසක උන්දලටත් වතුර ගහනවා. ඊළඟට බ්ලොක් වුණා කියලා ඊළඟට උඹ බ්ලොක් කර ගන්නවා මේවා තමයි ලෝකෙට විහිළු සපේන ආණ්ඩුවක් බවට පත් වෙන්න එපා කියලා අපි කියනවා මේ නායකයන්ට අද අසාධාරණය ලෝකෙට පෙන්වන්න නම් මේක හොඳ ජවනිකාව දැන් වහාම මේ දේශපාලන සිරකරුවන් නිදාස් කළේ නැත්නම් මේ තමුන්නාසලගේ ජෝක් එක ලොකු විනාශකාරී වැඩක් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද මිනිස්සු විවසගෙන ඉන්න බෑ. නීතියක් රකින්න නම් නීතිය සාධාරණේ විය යුතුයි. අසාධාරණේ පෙන්නන නීති තියාගෙන හරකවන්න ගියොත් අන්තිමට සිද්ධ වෙන්නේ විශාල ප්‍රචණ්ඩත්වයන්ට මූණ දෙන්න. ඒක තමයි උත්තරේ ලැබෙන්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා කරුණාකරලා අපි ධනපති ආණ්ඩුව වලින් ලොකු සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ධනපති ආණ්ඩුවක් අඩුතරමේ කියන දේ මොලේ ඇතුව ක්‍රියාත්මක කරයි කියලා අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහට ගොම් මෝලෙක් වගේ හැසිරෙන්න පුළුවන් කමක් නැහැ කියලා. අන්න ඒ නිසා අපි එක වචනයක් කියන්නේ. නැත්තම් මෝල්ලු වගේ වැඩ කරන ලිබරල් වාදී වේවා මොනමල හත්තිලාවේ ධනපති නායකයන්ට උත්තර නැහැ. මොලේ තියනවා නම් කල්පනා කළා වැඩ කළා වහාම ගුණරත්නම් සහෝදරයතුළු ද
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා අපි නව සමාජ පක්ෂය ඇටියට පැහැදිලි කළා. කුමාර ගුණරත්නම් සහෝදරයාට විරුද්ධව කෑගල් මහේස්ත්‍රාත් අධිකරණයේ පවර ඇති නඩුව ලබන 23 වන දින කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ දින රජයේ විසින් කැඳවීමට අපේක්ෂා කරනවා ආගම විගණ පාලකවරයාව. ආගම විගණ පාලකවරයාට ඇවිල්ලා එතන කියන්න තියෙන එකම කාරණේයි ඒ තමයි කුමාර ගුණරත්නම් සහෝදරයා වීසා නැතුව ලංකාවේ ඇදී සිටිනවා කියන කාරණය. කොහොම නමුත් නීතිය පැත්තෙන් ගත්තොත් වීසා හෝ පුරවැසිභාවය හෝ මේ කියන කාරණා සියල්ලටම සියල්ලම ගත්තොත් නීතිය මාර්ගයෙන් මේක විසඳන්න තියෙන ඉඩ කඩ ඉතාමත් අඩුයි. මෙතන තිබෙන දේශපාලන ගැටලුවක් යම්කිසි තැනැත්තෙක් තමුන්ගේ ජීවිතයට තර්ජනයක් තියෙන පදනම මත ලංකාවෙන් බැහැර ගියාට පසුව ඒ තැනැත්තාට ලංකාවේ පුරවැසිභාවය ලබා දීම සඳහා වූ ඒ ක්‍රමවේදයක් සකස් වී තිබෙනවා. විශේෂයෙන්ම මේ රජයේ බලයට පත් වුණේ විදේශගත වෙලා ඉන්න මාධ්‍යවේදීන්ට පැරණි පැවති රජයේ නිසා තමුන්ගේ ජීවිතය බේරා ගන්න විදේශගත වෙලා ඉන්න මාධ්‍යවේදීන් දේශපාලන ක්‍රියාකාරකින් ලංකාවට එන්න කියලා එහෙම පැමිණිච්ච කුමාර ගුණරත්නම් සහෝදරයාට ඒ මැතිවරණ වේලාවදී ලබා දුන්නු ඒ පොරොන්දු වලින් පිට ගිහිල්ලා පුරවැසිභාවය ලබා නොදෙන දේශපාලන තීරණයකට රජය පැමිණලා තිබෙනවා. එම නිසා අධිකරණ ක්‍රියාමාර්ගවල දිශානතිය කුමක් වුවත් දේශපාලන තීරණයක් අරන් පුරවැසිභාවය කුමාර ගුණරත්නම් සහෝදරයා ලබා දීම සඳහා මේ රජයේ කටයුතු කළ යුතු තිබෙනවා. ඒ සඳහා ආගත යුතු දේශපාලන තීරණ නොගන්නා ගැටලුව තමයි දැනට තිබෙන්නේ. ඒ මේ වන විට එබඳු දේශපාලන තීරණයක් නොගන්න හේතු විදියට අපට තේරෙන්නේ දේශපාලකෝ වුන් විශ්වාස කරන වැති මෙබඳු ජනතා ව්‍යාපාර මෙබඳු දේශපාලන ව්‍යාපාර ඔවුන්ගේ දේශපාලන ගමනට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ගමනට ඉදිරියේදී බාධාවක් වෙයි කියන කාරණේ.